ඒ විපත්තිදායක මාවතෙන් මේ රට නිදහස් කර ගැනීම සඳහා මුදවා ගැනීම සඳහා තමයි මේ ඓතිහාසික සංධානය අපි දේශපාලන පක්ෂ ගණනාවක් එක්ව අද පිහිටවනු ලබන්නේ. ඒ යුතුයකම හා වගකීම ඉටු කිරීමේ පරම අරමුණින් තමයි අපි මේ සංධානය ගොඩනගන්නේ. දැනටමත් ඇතැම් දේශපාලන පක්ෂ කලබල වෙලා තියෙනවා. මම දැක්ක ඊයේ ජනතා විමුක්ති නායකයෙක් කියනවා හැමදාම කාට කාට හරි ජැග්ග ගහ හිටපු කට්ටියක් ඔන්න අලුතින් මොකද්ද එකක් හදනවලු. ඔහෙට ජැග් ගහන්නත් දන්නේ නැහැ කියලා. ඒ තරම් කලබල වෙලා. ජැක් නොගහපු කෙනෙක් කොහොම කිව්වනම් කමක් නැහැ. ජැක් සනුලනේ මෙහෙම කියන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ගේ ඉන්න කවුද ජැක් ගැහුවේ? ජනතා විමුක්ති පෙරමුණ. ඊළඟට චන්ද්‍රිකා එක්ක ඊට කලින් පරිවාස ආණ්ඩුවක් හදාගත්ත කවුද? ඒකත් ජැක් එකක්නේ. ජනතා විමුක්ති පෙරමුණ. ඊළඟට සරත් පුන්සේක මහත්තයව කරේ තියාගෙන ගියේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. ඒකත් ජැක් එකක්. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත්කරණයකෙත් වක්‍රාකාර ලෙස ජැක් එකක් ගැහුවා. ඒක කෙලින්ම ගහන්න බැරි හින්දා වක්‍රම ඒ ජැක් එක ගැහුවා. එතකොට රනිල් වික්‍රමසිංහ අගමැති වුණේ ඒ ජැක් එකේ ප්‍රතිඵලයක් හැටියට. රනිල් වික්‍රමසිංහගේ මුදල් ඇමතිලා පත් වුණේ ඒ ජැක් එකේ ප්‍රතිඵලයක් හැටියට. මහා බැංකුව අධිපතිලා දෙන්නෙක් පත් වුණේ ඒ ජැක් එකේ ප්‍රතිඵලයක් හැටියට. අර කවුද කිව්වේ ඒ දවස්වල අරලිය ගහ මන්දිරේ මොකද්ද අර නීති හා සාම මොකද කමිටුවෙත් හිටියේ කියලා. ඒ ඈ දූෂණ විරෝධී. ඒ ජැක්සන්ලා කියනවා මේ අපි හදන්නේ ජැක් එකක් ගහනවා.